ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවත වැදම කොට වදාලෙකරු දේශකයානන් වහන්සේ පෝජනීය මාතරේ මහින්ද ස්වාමීම්දරණන් වහන්සේ අවසරයි ස්වාමිහන්ස සමන්තහා චක්හවාලිසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන්මු නිරාජස්සේ සුනන්ත සගග මොක්හෙදන් දම්මස් සවනෙ කාලු අයං බදන්ත දම්මස් සවනෙ කාලු අයන් බදන්ත දම්ම සවන කාලෝ අයන් බදන්තා නමුෝතස්සෙ භගවතුවර හතු සබ්බධම්මීසුුව පටි හතඥාන චාරස්සෙ දසබල දරස්සෙ චතු වීසාර් විසාාර දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ුුණෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්සෙ භගෙවතු අර හතු සබ්බ ධම්මි සුුවපටි හතඥාන චාරස්සෙ දස බල දරස්සෙ චතු වේසාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ භගවතු අර හතු සබ්බ ධම්මිසුුව පටි හතඥාන චාරස්සෙ දස බල දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ. ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතාගතස්ස සබ්බ්්‍යුුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවුතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනමී වෙලාබේ මාගේ මොවන් වැරදි වචනයක් පිටනු බේවාා මිත්‍යදුෘෂ්ටික වචනයක් පිටනු බේබා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටනු වේවා උතුම්මූ භාග්‍යවතුන් වහන්සේගේ සතතිමූ බුද්ධ වච්චනය භාග්‍යබතුන් වහන්සේ සතුට වෙන කාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සක්පුරෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකයින් වහන්සේලා ග්‍යනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන. උතුම් චතුරාරය සත්‍ය ධර්මීීමම අවබෝධ කරගනිත්වා සාධූ සාධෝ සාධෝ ධර්මශ්‍රවනා පිලාසී සද්ධහා බුද්ධි සම්පන්න කාරුණික ගොුණගරුක පිින්වත්නී. අද මේ පින්වත් හැමදිනාම මේ වෙලාවෙේ බලාපොරොත්තු වන්නේ. පාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවනය කරන්නයි මෙපින් තුන් පිරිස බලාපොරොත්තුවන්නේ අදමි උතුම් සද්ධර්ම දේශනාව මුළුමත් ලෝකයා කිරහිීම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්මදේශනාවේ දායකත්වේ ගෙන කටුතු කරුණු ලබන්නේ රත්නපොර කොස්පැලවින්න නොම්බර අසුවෙන් දහතුන නිවසේ පදිංචි WෝKKේ මානෙල් කොඩිතුවක්කු මහත්මිය ඇතුළො ඒ පවුලේ පිංවතුන් පිරිස අපි ඒ පිංහොතුන්ට ධර්මදේශනාව අවසානයේදී අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ අපි මේ දවස්සල සාකච්ා කරගෙන යන්නේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ චරිතකතාව පිළිබඳ. තේජ ස්වන්තිං අතරින් අග්‍රස්ථානයේ ලැබු මේ අංගුලිමාල මහරහතන් වහන්සේ පිළිබඳව අපි අංගුලි මාල සූත්‍රයේ ඇසුරු කරගෙන දේශනාවල් තුනක් අපි මේ වෙනකොට නිමාවට පත් කළා. අද අංගුලිමාල සූත්‍රය ඇසුරෙන් කරන හතරවන දේශනාව. පසුගී සති අපි අවසන් කළේ බුදුරජාණන් වහන්සේ අංගුලිමාල සොරා ඉන්න මහවනයට පිවිසිලා අංගුලිමාල සොරාගේ තිබිච්ච තේජස ඉලිබඳ තිබෙනු මාන්‍ය නැති කරලා ගාතා ධර්මයන් දේශනා කරලා අගුලිමාල සොරට ධර්මය වටහල දුන්නා මාිං තමන්ගේ සසරපින වසාගෙන් හිටපු අංගුලි මාල ොර මාිං මාන්‍ය නැමති මේ වෙසිල තිවිච්ච තිර ගලවල දැම්ම වගේ යටපත්වූ මාන්‍යින් ජුක්තවා හපු ධර්මදේශනාවනිසා සසරේ පාරමිතා ශක්තියත් ආනු භාාවෙන් භාග්‍යුතු වහන්සේගේ උතුම් මහා කරුණාවේ ආනු භාාවෙන් අංගුලි මාල සස්වරට ධරමියය වටහා ගන්න පුළුවන් කමක් ලැබුණා අංගුලිමාල සුරාගේ පුන්න ශක්ති ස්මතුවෙච්ච නිසා අංගුලිමාල කුමාරයට භාග්‍යතු වහන්සගේ ශසිනය පැවිදි වෙන්න වරමක් ලැබුණා ඒහි බිකු ප්‍රරෝජ්ජාවෙන් පැවිද්ද ලබාදීලා අගුලිමාල තෙරුන් වහන්සේ හැටියට බාග උතුන් අංගුලි මාල තෙරුන් වහන්සේ උපස්ථායකන් වහන්සේ හැටියට පත්කරගෙන ජේතවානාරාමයට වැඩම කළ මෙ වෙන කොටට පසේ නද්දී කොසල් මහා රජතුමාගේ රාජ්‍යහි විශාල කලබලයා නගරේ ඉන්න මහ ජනතාවක් වැැස්සලා අංගුලිමාල නම් මේ මහස්ොරෙක්කින් තමන්ට ජීවිතට මහනතුරක් බියක් තින බව රජතුමාට දන්වලා රජතුමාට කියනවා මහරජ අපිෝ මේ බයින් මුොදෝල දෙන්න ඒ වෙලා වේ රජතුමා රටවැසියන්ගේ කීමට ඇහුකන් දීලා ඇත්සේනාව පාබල සේනාව රත සේනාව කන මේ සේනාවල් තියෙද්දී අශ්ව සේනාවක් පමණක් අරගෙන පන්සීයකින් යුක්ත අශ්ව බලෑනයක් කරගෙන අංගුලිමාර නම්මී දරුණු සොරා ඉන්න වනයට යන්න රජතුමා මාලිගාාවවෙංගිලියයට බැස්සා අපි පසුගී සති සිහිපත් කළ රජතුමා එක සැරීම මහවනයට ගියනේ මොලින් රජතුමා ගියා භාග්‍යතු වහන්සේ වැඩයින ජේතවනාරාමීත ඇ භාග්‍යතු වහන්ේ වැඩයින ේීතවනාරාමිත රජතුමා මුොලින් ගී අංගුලිමා හාමුදුරුව පැවිදි කරබල ජේතවනාරාමෙටෙක් වඩම්වාගෙන ආවා කියලා පනිිවිඩියක්වත් ලැබිල නෙමී රජතුමා දන්න අංගුළිමා හාමුදුරුව දන් පන්සලි වැඩන්නවා කියලා රජතුමා බුදුරජාණන් වහන්සේ ගෙලාඟට යන්නේ කාරණාවල් දෙකක් නිසා එකක් තමයි රජතුමා දන්නවා බාග්‍යවතුන් වහන්සේ තමන්ට මෙලොවහිත සුවපි නිසත් අනුග්‍රහ කරනවා පරලොහිත සූපිනිසත් සංග්‍රහ කරන ජතුමා දන්නවා බුදුරජාණන් වහන්සේගේ ළඟටගි හිල්ලා ඇයි මහරජ අවේලාවේ ආවේ කියලා විිමසන කොට මට කියන පුොලන් ස්වාමීනී මෙවැනි මහා චන්්ඩ සැඩපරුසු සොරෙක් මහවන්නේ මෙ මහජනතාව නසමිින් ඉන්නවා. ඔහුගෙන් මෙ මහජනතාව මුදුව ගන්නයි මංම යන්න කෙළ කියනකොට ඔහු නිසා මට අනුතුරක් වෙනවනං ාග්‍යතු වහන්සේ කාන්තම මට කියියාවී ඔය හොරෙක් කිටිය කියලා මහරජජ නුම්බට කවර ප්‍රයෝජිනයක්ද කියලා එමනැත්තැන්ගේ කටයුත්තිං යම් ලාබයක් තියෙනවනම් භාග්‍යතුන් වහන්සේ කියයාාාවී යම් වැඩකට කාලයක් කියලා තියනෙනව හිතනවනම් ඒ කරන්න කියලා එයා කාරට භාග්‍යතුන් වහන්සේගේ ප්‍රකාශීනුත් මට මොකද වෙන්න කියලා ලිම්ම හොල බලන්නට පුළුවන් මෙන්න මේ ප්‍රයෝජනයන් දෙක සලකළ තමයි රජතුමා භාගතුන්හන්සේ වැඩින ජීතවනරාමිට යන්නේ. ගිහිල්ල යම්තාක් යානවන්වලින් යන්නට පුළුවන්න ඒතාක් යානාවල් වලින් ගිහිල්ල යානාවල්වලින් යන්න බැරිකොට්ට සේ රජතුමා පයින් භහගතු වහන්ේ වැඩිනේ ජීතවනරාමිට යනවා ඉල භාග්‍යයෝතු වහන්සේ වන්දනා කරලා රජතුමා එකත් පසෙක හිදගන්නවා. එකත් පසෙක හිඳගත්තුමේ රජතුමා බුදුරජාණන් වහන්සේ තික කතා කරන පටන්ගන්නවා. භාග්‍යතු වහන්සේ කවදාවත් එන කෙනෙකොට එක පාර්ථම බණ කියන පටන්ගනිනේ. ඒ ආචාර් ගූචර් සම්පන්න භාවිෙන් ඉහලින්ම්ම වැඩඉන්න භාග්‍යතු වහන්සේ. භාග්‍යතු වහන්සේ කවදාවත් තමන් වහන්සේගේ ළඟටින ශාවකකොටත් එකසැරේටම ධර්මදේශනා කරන පටන්ගනිනේ එකට ආරම්භයක් භාගතු වහන්සේ කතාාවීම පටන්ගන්නවා සමහරලට මියාචාරගෝචර සම්පන්න භාාවය අප තුළත් ඇතිකරගත යුතු දියුණු කරගත යුතු ලක්ෂණය අපි සාමාන්‍යෙන් කෙනෙක්ක කතා කරන යනකොට සමහර කතා කරනයි දන්නේිනේ තමන්ට කතා කර නාපුකිෙනගේ මොනවද තමන් බලාපොරොත්තිනුණු මුලින් කියේ කතා කරන්න යන කෙනත් දන්නේ නෑ මමම කතා කරන කෙනට මුලින්ම මොනවාවද කතා කරන්න ඕනු කියලා වැඩි හිති ගෞරවය ගුණධර්මවලට දක්වන ගෞරවය අද කාලේ බොහෝසේම හිීන වෙලා ගිහිලතිෙනවා කියලයි අපට හැගේත්න්නේ අපි උදාහරණයක් ගම ඩැං රජතුමා බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා ගියපු ගමං කතා වාරම්භ කරලනේ බාග්‍යොතු හන්සේ ළඟට ගිහිල්. භාගේවතුන් හන්සට මුලින් වැැඳලා එකත් පස්සක හිද ගත්තා. මොදම එකත් පසෙගේ හිඳගන්නවා කියන්නේ. දෝෂ හයක් තියනම නැතිකරගන්න. ඉතා දුරින් ඉන්නේෙනෑ ඉතා ලඟින් ඉන්නනෑ තමන් ගරු කරන කෙනාගේ ඉදිරියෙන් ඉන්නේෙනේ තමන් ගරු කරන කෙනාට වඩා ඉහෙලින් ඉන්නනෑ තමන් ගරු කරන කෙනාට වඩා පිටු පසි ඉන්නේනේ මෙන්න මේ කියන දෝෂ හය මගහරවාගෙන තමයිම ගරු කරණ කෙනාගෙලඟ ඉන්නේ එහෙම ඉන්නකට කියනවා එකත් පසෙක හිඳගන්නවා කියලා. රජතුමා එහෙම ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව කාරම්භ කලිත් නෑ. ආපුගමන් ආපු කෙනාගේ විස්තර කතාවක් කරන. දැන් සමහර වෙලාවට නාදුනන කෙනෙකුට අපි ඇමතුමා ගන්නකොට කෙනනාට මුලිින්ම කලයොත්තිේ අපි ව හඳුන්නොල දෙන්න ඕන මම අසවල් පලාති මගේ නම මියයි එහෙම කියලවත් අඩුමතරමි කතා කරන ෙනට මුලින් හඳුන් නොල දෙන්න ඕන සමහර වෙලාවට ඉඩක් වෙලාවක් තියෙනවන කතාව කරන්න හදි සියමුතුමක් ගන්නවන මුලින් මහන්න මට මේ වෙලාවී ඔබත්තික කතා කරන පුළුවන් වෙලාවත් පහසු වෙලාවත්ද එහෙම කතා කරන මුලින් ආචාර ගෝචර සම්පන්න බව පිහතුනි නිවන් දකින ශ්‍රාවකයා තුළ අනිවාර්යම දියුණු කර ගතියුතු ලක්‍ෂණයක් ඒ කාරණාව ගණක මොග්ගල්ලන්න සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතු අපි ිචුන් වහන්සේ නමක් ළඟට යන වන්නම් භාග්‍යතුන් වහන්සේ නමක් ලඟ යනව වන අපි මුලින්ම කරන්නුන ගිහිල්ල වන්දනා කරන එක. බොරුම වගේ රටවල්වල සංඝරාත්නයට තියෙන අප්‍රමාණ ගෞරවයක්න් ඒ ඉන ජනතාවතර බොරුම රටේ ගිහිල බලන්ඩ ස්වාමීන් වහන්සේ නමක් ළඟට යමනවනං කෞුරහරි දායක කෙනෙ මුොලි මුන්වහන්සේගේ ළඟට ගිහිල්ලා උන්වහන්සේට වන්දනා කරලා ඉන් පසුව උන්වහන්සේ ත එක්ක වැඳගෙන තමයි කතා කරන්න එතුවට අපිත් බලන්ඩ අපේමී ආචාර ගෝ්චර සම්පන්න බහු කොල්තරන් දියුණු වෙලා තිනවාද කිය ආචාර් ගෝචර සම්පන්න භාවය පිත්න අප තුළ දියුණු කරගත යුතුම කරුණා උහන්සේක වැඳගෙන් අපි කතා කරන්නට ඕන් කතා කරන කාරණාවල් කෙරිහපි බොහොම සිහයෙන් කතා කරන්නට ඕන මමමී ස්වාමීන් වහන්සේ නමක් සමගයි මේ කතා කරන්නේ කියන මෙස්සිහිය පිහිටුවාගෙන කතා කරන්නට ඕන් සමහරදිනෙක් ඉන්නවා ආපු ගමන් හාමුදුරුන්ට වඳන්නවත්න්නේ වදින කොට සමහල්ලට ගරුසරු බවක් නැතුවන්දිිනවා. වන්දනා කරනකොට පසඟ පිහිටුවල පසග පිහිටතුවල පින්ංහවතිරි වදනා කරන්නට ඕන. මෙිනි මේ ආචාර ගෝජර සම්පන්න භාාවය නපතුළ දියුණු කරගන්නට ඕන. දැන් එහෙම කතා බහ නිරත වෙනකොට, භාග්‍යවතුන් වහන්සේ එක පාර්ටම ආපු කාරණාවල් කතා කල ේනේ තේ භා්‍යතුරහසේ දන්නන්නේේද රයිතුමායම කකද කියලා දන්න නමු. නොදැන ගෙන වගේ කතා කරනවා කනුතේ මහාරාජ රාජාවා මගදෝ සේනියෝ බිම්බිසාරෝ කුපිතෝ එ මගද රාජ්්‍යයේ සේනිය බිම්බිසාර රජතුමා කිපිලවදද එමනැත් ම් වේසාාලිකාවා ලිච්චවිී මෙ විශාලාවී ලිච්චවන්වත් කිපිලද අ්‍යේවා පටිරාජානෝ වෙනත් කොහේහරි රාජ්‍යයක් මහරජ ඔබත් එකමේ කිපිලද යුද්ධකට යන්න වගේ යන්නේ තටකිනවා නකෝමේ භන්තේ නැෑසාමීණී බිම්බිසා රජුවත් ලිච්චවීන්වත් වෙඩත් කෙනෙක් වත් මාත්‍ය කමනාප වෙලානේ ස්වාමීනී චෝරාමි භන්තේ විජිතේ අංගුලි මාලෝනාම මාගේ රටේ ස්වාමීනී අංගුලි මාල නම් දරුණු සොරෙක්කින්නවා ලෝහිතපානි ලේතවරනු අත්තැතිව හත පහතේ නිවිට්ට අදාය පන්නෝ ානබෝතේසු පනතියෙන සත්‍යයන්ට අකාරු නිකවෙච්ච තරුණු ආවද අතින් ගත් ලේතවරුුණු අත්ඇති සොරෙක්කන්නවා ස්වාමීණී මේ හොරා ගම් නොගම් කරනවා නියම්ගම් නොනියම්ගම් කරනවා ජනපද නොජනපද කරනවා ඒවි තරක්නෙ වෙ ස්වාමීහිණි මිනිසුන් මරා ඔවුන් ගැගිලි කපා මාලයක් ගෙල්හි පැළඳගෙනන්න. සාමීනී මම ඔන්න ඔහුව වලක් වන්නයි මේ යන්න සෝදානම්මන් බුදුරජාණන් වහන්සේ යහනවා සචේපනතුවන් මහාරාජ මහරජ ඔබ අංගුලිමාලං පස්සීයාසමි අංගුලිමාලමිනි මෙහිම දැක්කුතින් ඔබ මොකක් කරයිද කොහම දැක්කුත්ද කේස මස්සුම් ඕහාරෙත්වක් කාසායානිි වත්තානී ච්චා දෙෙත්වා අගාරස්ම අනගාරියන් පබ්බ්ජිතයන්.කිෙස්රැ වුල් බාල කසාවත් හැඳගෙන. ගිහිගිින් නික්මිලා පැවිද්ධෙක් හැටියට මහර ජංගුලිමාල ඔබව දැක්කොතින් ඔබ මොකක් දෙකරන්නේ. එතකොට කියනවා විරතං පානාතිපාතා විරතං අධින්නාදානා විරතං මුසාබාදා ඒක බත්්තිකං බ්‍රක්්ම චරියන් සීලවන්තන් කල්්‍යාන දම්මා. ප්‍රාණගාතිං බොරු කීමිින් විකාලයේ වැළඳීමෙන් බ්‍රක්්මියන්ට සුදුසු වූ මේ රාගෙෙන් ඉවත්වෙලා සීලවන්ත සොදුුරු දහම් සහිතව. මෙ මිහිතියයොත් මහරජොමමකද්ද කරනෙ කෙල්හනවා. එවෙලාවෙ කියනවා අභිවාදයාමාවා බන්ති. රජතුමා ස්සිම වෙලාවක බලාපොරොත්තු නොවිච්ච කරණාවක් භාග්‍යතු නාන්සේමය හන්නේ. රයිතුමයි වෙලාවි කියනවා ස්වාමීනී වෙන මොනව කරන්නද සංගරත්නයට වන්දනාවක් කරන්න යම්සේද ආං ඒ විද්‍යට මමං ඔහුටත් වදනා කරනවාකිවා මම ඉඳගෙනී නාසනේ නැගිටලා උන්වහන්සට වාඩි කරවන වාඩිවෙන්න දෙරමකිවා. සවපස දානේ මම සංගරහ කරනවා කියනවා භාග්‍යතු වහසේ ධාර්මික ූරක්ෂණාවරණයක් සංවිධානය කරනවා කියවා. ඒ වෙලා විදී අජතුම හනවා ඇබැයි සාමීනී ඒවගේ පෞකාර දුස්සීල පාපදර්ම තියනකෙනෙක් ශවාමීන කොහොමද පිහික්ම වන්නේ. කොහොමද පි ොහෝ සිිල්වන්තික් කර වන්නේ. එක නම් කොහොම වෙන්නද කියලා ටටතුමා භාග්‍යතු වහන්සසිගේෙන් ප්‍රශ්නයක් හනුවා නමු ඒ න කොට . ංගලි ල හාමුදුරු බුදුරජාණන් වහන්සේගේෙන් ළඟීමම වැඩන්නවා ಭාග්‍යතු නහසසි ධදිෂ්ඨාන ශක්තිෙන් අංගුි මා හාමුදුර ොපෙන්න විදිර සලස් ලන්නවා රජතුමා මේ කාරණාවල්තිික කියයාාගිදනකොට රජතුමාක් කිසි බලාපොරොත්තුවෙච්ච නොච්ච දර්ශනයක් ාග්‍යතු හන්සේ පෙන්නවා භාග්‍යතු නහන්සරයිතුමාට කියනවා ආං මහරජ්‍ය අරයි නංගුළිමාලතෙරුන් කියලා භාග්‍යතු නහන්සේගේ දක්කිනං බාහුන් පගගහෙත්වා. දකුණු අතින් දකුණු බාහුවෙන් අංගුලිමාල තෙරුන් වහන්සේ වැඩඉන්න වැඩඉන්න දිසාව පෙන්වලා අංගුලි මාල තෙරුන් වහන්සේව පෙන්න්නනවා. ්‍රරජතුමාට කියනවා ආං අතනයි අගුලිමාල තෙරුන් වහන්සේ වැඩන්න කියලා මොලු ජම්බුද්ධී පේටම මහා බයක් ඇති කරවන තමන්ගි විජිතයේ සියලු ජනතාවට මහත්බියක් ඇති කරවන මිනිසුන් මරා එංගිලි මාලයක් පැළඳගෙනි හිටපුමේ චන්්ඩ සැඩ පරුෂ මේ සොරාව කසාවත් දරාගෙන බුදු හාමුදුරන්ග ළඟ වැඩඉන්නව කියන කාරණාව කවත්දාවත් කොසලු මහරයිතුමා බලාපොරොත්තු වෙච්ච වචයක් නෙබි නමුත් බලාපොරොත්තු වෙච්චවත් නැති දෙයක් සිදුවුණු නිසා රජතුමාගේ හිතී ඇතිවෙච්ච බිය තවත් තවත් තව තවත් වැඩිමින්න පටන්ගත් අතකෝ රාජ ර්ඥෝ පසේ නදිස්ස කෝසලස්ස අහු දේවන් භයන් රයිතුමාකිතර මහත් බයක් ඇති වුණ අහුන් චම්බිතත්තාන් ව්‍යවුලීමක් ඇතිව වුණා අහු ලෝමහන්සෝ ලොමුදැහැගැන්ව මකඇතිව වුුණ රජතුමාගේ මේ බිය තැතිගැනීම ඇතිවෙච්ච වෙලාවේ භාග්‍යතු වහන් සිදැනගෙන රයිතුමාට කියනවා මා බහයි මහරාජ නත්තිතේත් ඉතෝ බයං මහරජ බයිවෙන්ඩිපා හුගේ තොට ැ ඇතිවෙන ෑ කියළ කියනවා එතකොට හිතල බලන්ඩ ම පසුගේ සතිය දේශනාවද ඔපට මතක් කරා බඳුල සේනාධිපතිකේ මෙ දක්ෂතාවය ඒ කතාව මම දේශනා කරලා ඔබට පෙන්නුවේ මේ ජම්බුදදීපයේම දක්ෂ සටන්කාමින් තුන්දන හිතේ බන්ඳුල සේනාතිපතිකේ කායබලේ පමණ නං කොසොල් මහරයිතුමාගේ කායබලයේ කොච්චර ප්‍රබල ඇ්ද. එතරම් කායබලය තියන කොසල් මහරජතුමා තනීෙන් නිවෙ අංගුලිමල ලඟට යන්නේ. අංගුලිමාල සුරාග ලඟට යන්නේ. පන්සීයක් අශ්සේනාවක් සමඟ. මහ පිරිවරක් සමග යන්නේ. නමුත් අංගුලිමාල කුමාරයා පිළිබඳ කොයි තරම් බයක් රටපුරා ඇතිවිලා තිබුණ දෙකෙල කියන වනම් එතරම් තේජවන්ත භාවයක් එතරම් සූර භවක්තිවිච්ච රජතුමා පවා මහසේනාවක් අරගෙන ආවත් අංගුලිමාල හාමුදුරගේ දර්ශනය දකිනකොට කසාවත් දරාගෙනඉන්න දර්ශනය දකිනකොට. රජතුමා ගිහිතේ බයක් ඇතිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ කවච්චනීෙන් රයිතුමාගේ, යිතුමාගේ තිබිච්චර බයල් ලමුදහැගැනීම වුලීම සංසිදුනා. අටකතාවේ දක්වනවා. හජතුමාට පමණක් නිවි ම්‍යාපපු සේනාවටත්තුවයි බ ඇතිය වුණ. හැබැයි ආපු සේනාවට ආපු බයිනම් ඔවුන්ව නතර කරන තරංව ශක්තියක්කෝන්ට තිබිලනේ. තම තමන්ගේ ආවුද ඒ ඒ තැංවලම දාලා සැවැත් නුවරටම දිවගිහිල්ලා වාහල්කඩවල වාහල්කඩවල් වහලා අට්ටාල උඩ නැගගෙනේ. ඒ තිදං බලඟගඉන්නවලු රජතුමාට මොකක් දුුණේ කියලා. මොකද සේනාව හිතනවා රජතුමා සේනාව අරගෙන එන බව කලින්ම දැනගෙන අංගුලිමාල වෙල කලින් ලෑස්ට වෙලා හිටිය කියලා මොකද සතුර ඉන්න තැනට යනවා කියනක අතිශෙයිම භයානක කරුණ මොක දොහෝ ලෑස්ට වෙලා ඉන්න පුොළුවන් සමහර වෙලාවට සතුර තනීින් හිටගෙන ඉන්න වෙන්න පුොළවා. නමුත් ඒ වෙනකුට උපක්‍රම සිය දහස් ගණනක් ටල න්නත් පුලුව. නිසා සතුර ඉන්න තැනට යනවා කියනක අති බයානක කරුණා. ඒ කාරණාව නිසා ර සේනාව රයිතුමා දාලා සැවැත්නුවරති ගිහිල්ල වාහල් කඩවල් වහල උඩ ඉඳගෙන බලාගෙන ඉන්නවා රයිතුමාට මොකදනේ කියලා. රජජුරුවෝත් මහ වීරෙක්්නිි සහිතන හිටියට රජතුමත් බයිමතම ඉන්නේ. එතකට හිතන්ඩ අංගුලිමමාල හාමුදුරුවන්ගේ තේජවන්ත භා කොච්චර පු්‍රබලද. මහාතීජ සානු භාවයක් තිබුණි. අපි සුතුතු සෝම ජාතතිකකිදිී පැහැදදිලි කරා ඉතරම් තේජවන්ත භවක් උන්වහන්සේට ලබන්්ඩ උන්වහන්සේ සංසාරය මොනවගේ කොසල කර්මද කරේ කියලා. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිාරගෙන කොසල්මහ රජිතුමා අංගුලිමමාල හාමුදුරුල ඉන්න තැනට යනවා. හැබැයි ගියාට ංගුිමලා හමුදුරුවන් වඳීදින්නේේ එතනට ගිහිල්ලා එතන හිඳගෙන රජතුමා අංගුලිමහාලා හාමුදුරුවන්ගේෙන් පළමිණි ප්‍රශ්න නම අෝනෝ බන්තේ අංගුලිමාලෝ ආයෝ අංගුලිමාලයන් වහන්සේද ඒවන් මහරාජ එසේ මහරජ කියල පිළිතුු දෙනවා අහනව කතන් ගොත්තෝ අයසපිතා කතං ගොත්තා මාතාති ආර්යන් වහන්ස නොබවහන්සගේ පියාගේ නමුමකක්ද ඔබ වහන්සේගේ අම්මගේ නම්මුකද කෙල් හනවා ඇයිහිෙම ප්‍රශ්නය කහන්නේ ගො ශ්‍රමණයකොට හොරෙකොගේ නමින් කතා කරන සුදුසුනේ. එනිසාම රජතුමා අම්මගේ හරි තාත්්‍යගේෙන නමහන්නේ ඒ රජතුමාට අංගොලිමාල හාමුදුරට කතා කරන නක් කදාගඩ ඇයි ඒ කාලෙ අම්බු දීපේම කතා කරේ ඔහුට අංගුලි මාල කියලා දැක් ඒ නමින් කතා කරනව කියෙනෙක සුදුසුනේ එනි සාහනවා අම්මගෙහරි තාත්තගෙහැර නම්මකද කියලා එතකොට කියනවා ගගගෝකෝ මහරාජපිතා මහරජමගේ තාත්තගෙනම ගග්ග මන්තානිි මත්තා අම්මග නම්ම මන්තානිි ඒ වෙලා වී කොසොල් මහරයිතුමා අංගොලිමල හාමුදුරුවන් ආමන්තරණය කරන්නේ අයයෝ ගගෝ මන්තානිි පුත්තෝ ආර්යෝ මන්තානිි පුත්්ත ග්‍යයන් වහන්ස මන්තානිි පුත්ත ගග්‍යන් වහන්ස අබිරමතු බන්තේ කැමැත්තෙන් චවාමීණීවාසය කරත්වා ඔබ වහන්සේට යම්කිසි උපකාරයක් ඇත්තැන්ගේ සියල උපකාර අපි කරන්න සව්පසධානන වහන්සට මම සංග්‍රහ කරන්න බහන්සට කුමක් අවශ්‍යද කියලා රජතුමා අගුලි මාල හාමුදුරන්ගෙන් අහනවා. ඒ වෙලාවෙ අංගුලිමාල හාමුදුරුවෝ. ඒ වෙනකොට දූතාංග දහතුනුම සමාදැන් වෙලා ඉවරයි. දූතාංග කියල කියන්නේ සිිල් මට්ටම්බලට වඩා තියන විශේෂ සීල මට්ටවා. යමෙක් සිල් සමාදැන් වෙනමක් කියන කාරණාවට වඩා දියුණු මට්ටමින් පිරියෝතු කාරණාවත් තමයි මේ දූතාංග ධර්ණව කියල කියන්නේ. එ දූතාංග අතරින් අග්‍රස්ථානී ලැබයි කාශ්‍යප මහරහතන් වහන්සේ. නමුත් බොහෝෂශාවකයෝ මේ කෙලිස් දූතාංග දහතුනම සමාදැන්වෙලා තියෙනවා. මොනවදී දූතාංග දහතුන පාන්සකෝලි කාංගය පිණඩපාති කාංගය තෙච්චීවර කාංගය සපධනවාරි කාංගේය ඒකාසනිකංගේය පත්ත පින්ඩිකංගය කළු පච්චා බත්තිකංගය ආරං්්‍යිකංගේය රොක්කමෝලිකංගය අ්බෝකාසිකංගය සේනාසනිකංගය යතා සන්තන්තිකංගය නේසාජ්ජිකංගේය මිනිම තමයි දූතාංග දහතුන හැටියට ධර්මී සඳහන් කළ තියෙන මේ දූතාංගයක් දරනව කියල කියන්නේ නිවනට අතිශයම සමීපයි කියන එකයි. නිවන්දකින ශ්‍රාවකයන්ට අතිශෙයිම සමීප වූ කාරණාවත් තමයි මේ දූතාංග සමාධානය කෙළ කියන්නේ. ඕනම කෙනෙකුට පිවතන මේ දූතාංග දරන්න පුළුවන් හැබැයි ගිහි පින්වතුන්ට නං මේ දූතාංග දහතුනේ දූතංග තුනයි දරන්නට පුළුවන් ඒ කාසනිකංගයයි පත්ත පින්ඩිකංගයයි, නේසාජිකංගයි කියන මෙදූතංග තුන තමයි විශේෂයම දරන්නට පුළුවන්. හැබැයි සංසාරයේ පැවිදි වෙලා හරි දූතාංග හොඳට දහතුනුම සමාදන් වෙලා ඉන්න අය තමයි බුද්ධෝත්පාද කාලයක ගිහිභාාවෙන් රහත් බවලබන්නේ. අපේ ශාසනී බොහෝධිනිෙක් කිටිය ගිහිව රහත් වනු අය. ඒ ගිහිව රහත්තුනු අය අතර, බහෝධනෙක් පින් උතුනනි ගහි භාවෙන් රහත් බව ලබන්නට තරම් පුුණ්්‍යවන්ත වෙලා ඉන්නේ සංසාරී මේ දූතාංග දහතුන සමාදැංවෙච්ච නිසා ඒ විශේෂ කරුණා අපට දූතාංග දහතුනම මේ මොහොතිෙසා කච්ඡා කරන්න තරම් කාල වෙලාවක් නෑ නමුත් පේ දූතාංග දහතුන කියල කියන අති විශේෂ කාරණාව දැම්ම අගුලිමාල හාමුදරුව මේ වෙන කොට දූතාග දහතුනම සමාධැ ාන්සුකොල ීවර පමයි පලදින්නේ. තුන් සවරෙෙන් විතරයි යපෙන්න්නේ. පිින්ඩපාතිීන් විතරයි ධානය වලදන්නේ. සපදාන චාරිකන්ගේ කියල කියනවා යම්කිසි ගමක මොලින් පටගත්වොත් එක ගෙදරක්වත් මගහරින් නැතුව හැම ගෙදරකටම පිඩපාතිේ ගිහිල තමයි නතරවෙන්නේ. ඒකාසනිිකන්ගේ කියන නම් වූ දවසකට එක වේලක් තමයි දානය වලදන්නේ. පත්ත පිින්ඩිකාගේ නම් වූ පාතරයට වැටන ප්‍රමාණයක් විතරය බලදන්නේ කළුපච්චා බත්තිිකන්ගේ ආරං්ඥිකන්ගේ කියන මිනිම දූතාංග දහතුනම අංගොලිමාල හාමුදුරුව දර්ලයින්නේ. පිහතුනී මේ අංගොලි මාල හාමුදුරු ඒ නිසා රයිතුමාට කියනවා මක් නෑ මහරජ අලං මහාරාජා පරිපුන්නංමී ජීවර කමක් නෑ මහරජ මට සිවුරු පරිපූර්ණයි ගතු හන්ස ඟ න ත යිතු හිල්ල ග තු න්සේ වැන්දල ත් පසික වාඩි වෙනවා. ඉඳග යිතුමා ප්‍රකාශ කරනවා ආශ්චරයයි ස්වාමීණ අද්භූතයි ස්වාමීණි යාවංචිදං භන්තේ භගවා අදන්තානං දමේතා අසන්තාානං සමේතා අපරිප් නිබ්බතානං පරිණබ්බාපේතා. ආශ්චරය ස්වාමීණ, අද්ූතයි ස්වාමීණි භාග්‍යවතුන් වහන්සේ ඉන්ද්‍රියන් දමනේ නැති පුද්ගලියන් ශාන්ත නෝ පුද්ගලයන් ශාන්ත භාවයට පත්කරනවා නියුණු නැති පුද්ගලයන් නියවුණු පුද්ගලයක්න් බවට පත් කරවනවා භාග්‍යතුන් වහන්සේ අපට ඒ හැකියාවනේ ඔබ වහන්සේ අපට නැති හැකියාවකින් මේ සිසිියල්ලෝම දමනය කරනවා කඩුවක් වත් අති නොදරමි අෞද්‍යයක් පත් අතින් නොදරමි දණ්ඩක්වොත් අතින් නොදරමින් භාග්‍යුතු වහන්සේ ඔබ වහන්සේමී පුද්ගලයන්ගෝ දමනය කරනවා මෙහෙම භාග්‍යතු වහන්සේ පිළිබඳ පැහැදීමෙන් රයිතුමා කතා කරලා භාග්‍යතු වහන්සට කියනවා මයං බන්තේ ගච්ඡාම බහුකිච්චා මයන් බහු කරණීය ස්වාමිණි මට වැඩ ගුඩාක් තිනවම යන්නම් බොහෝ කළියුතු කටයුතු තියෙනවා යස්සධනි මහරාජා කාලාලං ම්්‍යස හොඳයි මහරජය යම් කාරයකට කාලයේ ලැබිල තියෙනවා නම් ඒ මේ කාලයයි මහරජ. ආං ඒ වෙලාවී බුදුරජාණන් වහන්සේට වැදල තමයි බහ ගිතුන් වහන්සේගෙළඟෙන් නැටල තියෙන්නේ. එතර බලන්න උන්වහන්සේට යනකොටත් වන්දනා කරලායි ගිහිල තියන්නේ. ආපු ගමන් වැන්ද කියෙනෙක විතරක් නෙව යන වෙලාවෙත් වන්දනා කරගෙන තම ගිහිල තියන්නේ. එතුර වන්දිිරකොට නිකම්ම වැදලනේ බුදුරජාණන් වහන්සේට ප්‍රදක්ෂිනා කරලතමයි වැදලතියනි. අතකෝරාජා පසේ නදී කෝසුලෝ උට්ටායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්කිනං රතුන් මහන්සේට ගෞරව කරලයි අපි යමක් පූජා කරනවනම් පූජා කරන්නට ඕන. දැන් ඒ කාර්යන් සියල්ලක් නිවරවෙලා. ඉන් අනතුරුව එතිනින් පිටත්වෙන කොටත් භාග්‍යතුන් වහන්සට වැදලැයි පිටත් වෙලා තියෙන්නේ එමනමී ආචාර් ගෝචර සම්පන්න භාවයන් පිනති අප තුළ දියුණු කරගන්නට ඕන අපට අදටත් බුදුරජාණන් වහන්සේට ජීවමාන සඥාවෙන් ඔ සියලූ පස්ථාන කරන්නට පුළුවන් ජීවමාන සඥාව කියල කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාව වැඩඉන්නවාගෙන සංඥාවයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන සං්ඥාවෙන් භාග්‍යතුහන් සිටි පින්ුතුන අපියු පස්ථාන කරනට ඕන. අපි සෑමළුවකට ගිහිල්ල ඒ සෑමැලුවේ හතර ස්ථානීමු ප්‍රදක්ෂනා කරනටඕන දකුණුවත සෑයදිසාාවට හරවගෙන හතර ස්ථානම්ම වන්දනා කරගෙන අපට යන්නට පුළුවන්නම් එක තමයි නිවරදිම වන්දනාව කියලා කියන්න. යිතියක් ළඟට ගියා අපි විහාරයක් ළඟට ගිය අපි බෝධයක් ළඟට ගියත් මේ වන්දනවල් සියල්ලක් මඩුවක් පාඩුවක් නැතුව කරන්නට ඕන රජතුමාහිම වන්දනා කරලයි බාග්‍යතු වහන්සේගේ ළඟෙන් නික්මුණ ඒ වෙලාවේදී අංගුලිමාල තෙරුන් වහන්සේ පාතරසිවරු අරගෙන පින්ඩපාති වඩිඩමා සපදාන පින් චාරිකං කියන පින්ඩපාතිික ප්‍රමියයටවිදූතාන්ගේ දර්ලා තියෙන නිසා ගෙවල්වලින් අනුපිළිවලින් තමයි උන්වහන්සේ පිඩ පාතිය වඩින්නේ. උන්වහන්සේෙහෙම වඩින ගමන් උන්හන්සට දකින ලැබෙනවා එක්තරා ස්ත්‍රියක් දරුවෙ කොසතුල පිලිසිඳගෙන එ ගැබ් බේදනාවෙන් බොහෝසේම පීඩාවිදිෙනවා අට්ටකතාවේ දක්වනවා අංගුලිමාල තෙරුන් වහන්සේට මහන වනාට උන්වහන්සට පිණඩ පාතිය ලැබුණ නැහැ කියලා ඒ ස්ත්‍රිය අතිශේම පීඩා විඳෙන බව දැකලා තෙරුන් වහන්සටම හිමහිතෙනවා. කිලිස් සන්තිවත්ව බොහොමේ සත්තා මේ සත්තුයෝ අතිශේම දුක්විදිෙනවා පිගතු්‍ර බලන්ඩ සීලයේ ආනුභහාවේ කොච්චර බලවදද යමෙක් හරයට සිිල්වන්ත වෙන වන ඕනම චන්ඩ ෂඩ පරුස දහාමරිකවූ ගති ඇති අය පවා ඒවයි මුදුවන්නට පුළුවන් අද කාල අද බොහෝ දෙමව්පියෝ දරුව පිළිබඳව නගන ලොකුම චෝදනාවත්ති යයි මගේ දරුව හරි මුරන්ඩුයි මගේ දරුව කීන දය හන්නිනෑ පිහතුනීමි කාරණාවිදී හොඳ මුූදාහරණ තමයි මියන් මංගුලිම හා මුදුරන්ග කතාව බලන අංගෝලිය මාල හාමුදුරෝ සීලවන්තෙක් භවට පත්පෙච්ච නිසාඒ සීලයේ කොයිතරම් ආනුභාවයක් තියනෙනවද කියෙල කියනවනම් ගර්බනී කාන්තාවගේ මෙ ප්‍රසූත වේදනාවදි හා දැක්කලා උන්වහන්සගේි හිතේ ඇයි කරෙහි මහත් අනුකම්පාවක් කටගත්තා බලන්ඩ සීලය කොයිතරම් බලවද්ද කියලා ධර්ම මාර්ග යනකොටට කෙනෙකොට මුතුවේ ඒ කනාගේ ගත්ති ලක්ෂණ හදන්න දෙයක් නෑ ඒ ප්‍රතිපත්ති පුරාගෙන යනකොටි ඉබේටම තමන්ගේ ළඟතියන දුරුවලතා වැන් තමන්ට සකස් කරගන්නට පුොළුවන් යමෙක් ධර්මමාර්ගේ හරියට ගමන් කරන මනං පිඟතුන ඉන්න තත්තෙන් ඒකෙන වන්නේ වාරය මොසවල තබනට පුොළුවන් ඒකර සමහරය හොඳට බනහල ජීවිත වෙනස්කරගත්තම සමහර දෙනෙකුට ඒක ඇස් දෙකෙම දකින ලැබෙන්නේ ඉස්සර මේ කෙනා මිහිමනෙවී හරිම සැරයි හරිම දාමරිකයි බොහෝ අකුසල කර්ම තමයි කරන්නේ. නවත් අද මිහිමින්නව දක්කින ලැබීම ප්‍රීතියට කරුණක් කියලා සමහර දෙනෙක් සමහර පුද්ගලය පිළිබඳව පරණා කරනවා. ඒ ධර්මයේ තිබෙන අනුභාවේ නිසා. දැන් අංගොලිමාල හාමුදුරෝත් ආං ඒ විදිටම ක්මුණ පුද්ගලෙක් වට පත්තිලා බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා භාග්‍යතු නහන්සේ ටෙවැන්දෙලා මේ කාරණාව ප්‍රකාශ කරනවා. ඒ විලාවී භාග්‍යතුන් වහන්සේ අංගුල්ිමාල හාමුදුරන්ට කියනවා අංගුලිමාල්ල යන්න ඒ ස්ත්‍රීග ළඟට ගිහිල්ල ඔබ සත්‍යය ක්‍රියාවක් කරන්න. කොහොමද යතෝ හම් භගෙනි ජාතෝ නාබිජානාමී සංචිච්චපානං ජීවිතා වෝරෝපේතා තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්තිි ගබ්බසා මම උපන්දා ඉඳළම කුරා කූම්ඹිකු ගෙවත් ජීවිතය තොර කරන එය සත්‍යයි ඒ සත්‍යනු භවෙෙන් බොවසුවපත්තේවා කියල ප්‍රාර්ථනා කරන්න කිව්වා.ඒවෙලාවේදී තෙරුන් වහන්සේ කෙන ස්වාමීෙන්න්නේ ම එහෙම කළොත් දැන දැනම කරපු බොරුවක් බවට පත්වෙනවා. ස්වාමි නි මම බොහෝදනෙකගේ ජීවිත නැති කරා ඊනඟට බාගතුන්හන්ස කියේෙනවා එහනම් මේ විදිරි ගහිලක කියන්න. යතෝහම් භගිනි අරියාය ජාතියා ජාතෝ තැම් මොලින්කයෝ යතෝහම් භගනිි ජාතෝ නමු දැන් කියනවා යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ, නාබිජානාමී සංචිච්චපානං ජීවිත වෝරෝ පේතා තේන සච්චේන සොත්තිතේ හතු සොත්ති ගබ්බසා ස්වාමීණි නැගනියන මම ආරය ජාතියට පත්වෙච්ච ජවසීදලා මම කුරා කූඹිකුගේ ව ජීවිතය තුර කරේ නෑ ඒ තේන සච්චේන ඒ සත්‍යානු භාවෙන් සොත්තිතේ හෝතු සොත්තිගබ්බසා ඔබටත් ඔබගේ ගැබටත් වා පාර්ථනා කරන්න කිවවා පිත්න කෝටි ලක්ෂයක් සක්වලක් ඇතුලේ කල්පයක් පුරාවටම බලපවත්වන බලය තියන අධිෂ්ඨාන අ විශේ මායක් මයි අ මාල තෙරුන් වහන්සේ ාව අංගුලිමාලතෙරුන් වහන්සේ මේකරපු සත්‍ය ක්‍රියාව යානු භාවේ පින් තුන අදටත් අදටත් ඔබ විඳිනවා මේ ජීවිතේ ඇස් පනාපිට මානිසංස ලබන්නට තරම් බලවත් බලවත් ගාතා රත්නය අට්ටකතාවේ කියලතිනේ කයි යම්කිසි භික්ෂුවක් මේ සත්‍යක්‍රියාව කරද්දී හිඳගෙන හිටපු ආසනය වතුර ටික හෝදගෙන බව්වත් ඒනුත් මහා ආනුභාවයක් තියෙනවා කියලා පරිතංයං බනන්තස්ස නිසින් නට්ටහානදුවනං උදකම්පිවිනාසේසි සබබමීව පරිසියන් සොත්තිනා ගබ්බවුට්ටානන් යංච සාධීත තංකන තේරස් සංගොලි මාලස්ස ලෝකනාතියෙන භාසිත කප්ප්ටායි මහාතේජං පරිතංතං බනාමහි කල්පයක් පුරාවටම බලපවත්වන මහා ආනුභාවයක් තියෙන සත්‍යයක් ක්‍රියාව. ඉළඟට අංගුලිමාල හාමුදුරුවෝ ඒ විදිටම ගිහිල සත්‍ය ක්‍රියාව කරනවා. අගුලිමමාල හාමුදුරන්ගේ සත්‍ය ක්‍රියාව යානු භාාවින් ඇගේ ගැබ සුවපත් වුණ. නමුත් මේ ජීවිතය කරපු, ඒ අකුසල කර්ම උන්වහන්සට මේ භවේ විපාක දෙන පටන්ගන්නවා අංගෝලි මාල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ ශසනය කිරහි මහ පැහැදීම කකිංහ වෙල පැවිදි වෙච් චුත්තුමන් වන්සන උන් වහන්සේ නොබෝකාලයක් යන්නට කලින් භාග්‍යෝවතුන් වහන්සේගින් සාාසනී තුළ ලබන්නට පුළං උත්තම පලිය ලැබනවා සව්පිලි සිබියාවටත් උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙලා නමුත් උන්වහන්සේ පිඩපාතිය වඩිනෙ හැමදාම උන්වහන්සේ ලේ පෙරාගත්තු හිසින් තමයි පන්සරට වඩින්නේ සමහරයි හිතල ගල් ගහනවන්නේෙමි වෙන පැත්තකට විසිරන ගලක්ඇවිල් හාමුරුවන්ගගේ වදින. වෙනත් පැත්තකට විසිරන ද්ඩක් ඇවිල්ල තෙරුන් වහන්ස ගියන්ගේ දිනවා. වෙනත් පැත්තකට විසි කරන ගල් කැබෙල ඇවිල්ලා තෙරුන් වහන්සගේ හිසේවාදිිනවා. තෙරුන් වහන්සේ බිඳුුණු හිසිං යොක්තව ලේගලන හිසිං යුක්තව බිඳුරු පාතර සහිතව බිඳුනු දෙපට සිවර සහිතව තමයි භාග්‍යතුන් වහන්සේ ළඟට එඉන්නේ. බාගතු හස දුර තියාමතෙරුන් වහන්සව දැකලා තෙරුන් වහන්සට මිහි ප්‍රකාශ කරනවා. अदिवाසය ही තං बराක්්මන අदिवाස හි තං बराක්මන ඉවසන්න ඉවසන්න तोප වසන්න යම් කර්මයකින් विපාකයක් तोොपට බොහෝ වර්ष ගනං වර්ष ස සිය ගන වර්ष සය දහස් ගන නිරේ පැහෙනවනම් ඒ කර්මයාගේ विපාකයි මේ ජීවිතේ විඳन ලැබෙන්නේ ඒ වෙලාවේ දී තෙරුන් වහන්සේ තනිවම හැසිරමින් නිවන්ස්वाඳමින් මෙමහිෙම ප්‍රීතිවාක්යක් කියනවා යෝ පුබ්බේ පමජ්ජිත්වා පච්චා සෝනප්ප මජ්ජතිී සෝ ඉමං ලෝකං පභහසේතිී අබ්බහමුොත්තෝව චන්දිමා වලා කොලෙකින් වැසිස් චන්ද්‍රියයා ඒ වලාකුල නික්මුණම ආලෝකයේ පැතිරිලා යනෝ වගේ ප්‍රමාදයට පත්වෙලා අකුසල කර්ම කර කර හිටපු කෙනා ඒ ප්‍රමාද භවින් අප්‍රමාදී වෝ වීරය වඩනකොට ඒකෙනත් හරියට අර වලාකුළෙෙන් මිදනු සඳක් වගේ මුළලු මහත් ලෝකයාට මාලෝකේ පතුර වනවා ආශිරවාදය සපයෙනවා යස්ස පාපන් කතංකම්මං කොසලේන පිටීයඇති මේ කරන ලද කර්මියයෙන් කොසලෙෙන් වැසෙනවා නම් සෝමං ලෝකං පභහසේතිී අබ්ා මුත්තෝව චන්දිිමා ෝක ෝකුමත් කරන වලා කොළිින් මිඳනු සදක් වගේ. යෝහවේ දහරෝ බික්කෝ යුන්ජති බුද්ධ සාසනේ යම් තරුණ භික්‍ෂුවකගේ කාන්තිමි බුද්සාසන නිරත වෙනවනම් සෝමං ලෝකං පභාසේති අಬහ මුොත්್තෝ චන්දිිම ඔහු මේ ලෝක යා ෝකුමත් කරයි ලා කොළෙෙන් මිදුුණු සාද වගේ ඒ වෙලාවෙේදී තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා මගේ සතුට ධර්මකතා වසත්වා මගේ සතුරන් මේ ධර්මකතා වසත්වා මගේ සතුරු මේ බුද්ධශාසනේ යෙදෙත්වා මාගේ සතුරු සත්පුරුෂයෝ වාසරේ කරත්වා මාගේ සතුරු ඉවසත්වා ධර්මයට සුදුසු ධර්මය සුදුසු කාලයට අසත්වා ඒ අනුව තමන්ගේ ජීවිතෙ හැඩගස්වා ගනිත්වා ඒ අනුව ගමන් කරත්වා කියලා තෙරුන් වහන්සේ දීර්ඝ ගාථ පෙළකින් ප්‍රීතිවවා්‍ය දේශනා කරනවා එහෙම දම්මානු දම ප්‍රතිපදාවේ ගමන් කරලා ප්පේයුම් පරමං සන්තිං රක්කේය තසතාවරේ පරමශාන්තෝ නිවනට නිවනට පත්වේවා කියලා උන් වහන්සේ ඒ ප්‍රීතිවාක්‍ය ගාථවල්වලින් ප්‍රකාශ කරනවා බලන්න පංවතුන බුදුරජාණන් වහන්සේගේ ශසනය මොනතරම් ආනු භාවයක් තියෙන ශාසනයක්ද චන්ඩ සැඩ පුරුෂයන් පවා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මමාර්ග ගමන් කරලා ඔවුගේ ජීවිතයන් හැඩගස්වා ගන්නවා ඔවුන් ඒ අනුවම ගමන් කරනවා මේ සම්බුද්්‍ර ශාසනේ එයට විශේෂිතමූ විශේෂම චරිතය තමයි ඔබත් මමත් හැමදාම දොහොත් මුදුන්දී වන්දනා කරන ජස්වන්තින් අතරින් අගතැන්පත් අංගුලිමාල අංගුලිමාල මහරහතන් වහන්සේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ මහපොලො යම් තැනක වැඩවාසය කරනවා නම් උන්වහන්සේට මාගේ උතුම් නමස්කාරිය වීවා කියල ප්‍රාර්ථනා කරමින් නමස්කාර කරමු මේ ලෝකයේ දරුවන් ප්‍රසූති කරන යම් අම්මාකිනෙක දරු ප්‍රසූත වේදනාවෙන් පීඩාවට පත්වෙනවනම් මේ අංගුලිමාල මහරහතන් වහන්සේගේි උතුම් සත්්‍යේ ආනුභාවෙන් ඒස් සියලු මවුවරු සුවපත්තත්වා මෙලව උපන්නාවෝ දරුෝත් සුවපත්්‍යත්වා මේ ලෝකයට දහාර්මික ව දම්මානු දම ප්‍රතිපදාවේ ගමන් කරන පාපෙන්ං වැළකිච්ච කොසලයම නිරන්තරිම සමාදංවෙන ලෝකයාට හිත සුව පිණිස යහපත් දරුවෝම මේ මිහිකත ඉපදේවා කියලපේ සාධූසිතිං ප්‍රාර්ථනා කරමිම්ම ප්‍රාර්ථනා කරමෝ එහමනං අදින් අපි අංගුලිමාල මහරහතන් වහන්සේගේ චරිතකතාව මෙතෙකින් නිමාාවටපත් කරනවා අගලිමාල මහරහතන් වහන්සේගේ චරිතයපී ජාතක කතාවක් ඇසුරින් සහ සෝත්‍රදේශනා වැශුරින් දේශනා කරා නමුත් අවත් බොහෝ කරුණු අපේ ධර්මි තුළ තර්ගත වෙලා තිබෙනවා නමුත්ඒ කාරණාවල් සියල්ලක්ම අප එකට එකතු කරලක් දේශනා කරන පටන්ගත්තුත් අපට බොහෝ දේශනාමා ලාබක් අංගුලිමාල හාමුදුරෝ පිළිබඳව විතරක්ම සාකච්ඡා කරන්නට සිද්ධ වේවිී එහමනං ලබන සතිය තපි මෙවැනිම ඕ භාග්‍යෝතුන් වහන්සගේ සම්බුදධ සාාසනය වැඩහිට පෝ ආරය උත්තුමෙන්න් වහන්සේගේ ඒ ආරය භාාවේ ස්මතු වන චරිතකතාවක්ක සුරෙන් දේශනාවකින් නැවතත් අපි තවත් දේශනාව කාරම්භ කරමු. එහමනං එතෙක් ඔබ හැමදිනාටම නිදුක්භව නිරෝගී බව සැලසේවා කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. හොඳ එහමනං අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාවං දේශනා කරවන්නට ධර්මදානමී මහපින් කමට සඳහහාදායිකත්වේ ගෙන කටුතු කරනු ලබන්නේ. WKK මානෙල් කොඩිතුක්ක මහත්මිය ඇතුළු පෞුල පිං වතුන් පිරිස රත්නපුොර කොස් පැලවින්න නොබරසුවෙන් දහතුුණ නිවසේ පදදිංචේ පිං තුන් බලාපොරොත්තු වෙනවා. මීට වසරකට පෙරමිය පරලෝගය KK ොනිදහස කොඩිතුවාක් කොපියානන්ටත් එවාගේම මියපරලෝගියපු සංසාරකත සියලු ඥාතිීන්ටත් පිින් අනමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතිං ඒPRයාණන්ට මේ පිං අනුමෝදන් වේවා ඒපයාාණන්ගේ බවගා මේේ ජීවිත සුව පත්වේවා, ඒ පියානන්ට ප්‍රාර්ථනා කරන බෝධියකින් මේ උතුම් පිනානුමෝදැං වේවා කියලා අපි මේ වෙලාවෙ සාධකාරදීලා පාර්ථනා කරමු එවාගේම වයිලට් කරණාවති මැනිිකේ මානෙල් කුමාර ප්‍රියංගිකා කුමාරි චින්තක ජයම්පති ප්‍රසන්න කොඩිතුවක් වු යනමේද දරුවන් සහ බෑනාවරුන් වන තුසිත පුෂ්ප කුමාර ඉන්දික දිසානායක හා ලේලිය චාන්දනයේ දුල්ගලද, සඳලි ඔනාල්ලි යශ්මි කෝකිල කියන මේ දර්මුණු පුරන් හැම දෙනාම එකට එකතු වෙලයි ආදරනීපියාණන් වෙනුවෙන් පින් අනමෝදන් කරමින් මේ දේශනාවට සම්බන්ධ වන්නේ. එහමනං ඒ හැම දෙනාට මමේ උතුම් පින් බලෙෙන් නිදුක් නීරෝගී දිීර්ඝාෞෂ සම්පත්තිය සැලසේවා එවගේම සුදීවතු සිටනමෑණියන්ට නිදුක් නීරෝගේයේ දීර්ඝාෞ්ෂ සම්පත්තිය සැලසේවා කියලා මේවෙලාවේදී සිත් ප්‍රාර්ථනා කරනවා. ැ ග ල ල දරමියන්ගේ ල නිತ ಾලිකාවේ ಭාපතිතුමන්ටත් සාමන ධ කාරතු මන්ටත් කාර මන් ලිපින් අත් හැම දෙ නාಾටමත් මීපින් අනමෝදන් වේවා. අවසානේ ඔබා පැහැම දෙනාටමත් කෙටිම කාල්ලයකින් පහසුම ආකාරෙන් සුක සහගත ප්‍රතිිපදාවින් සೀලු දුකින් මිදම්වා සೀු කෙලෙස් බරින් නිදහස්වෙන්වා. අජර වූ අමර ව නිවන ලැබ සැනසෙන්න්නටකු සල්ලතුම් ආරමිතාවක් මබේවායි සාධූ සාදෝ සාධූ කියා අපි පාර්ථනා කරමුෝ ආකාසට්ටහාචබුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා පഞ්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන්.